ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අයහපත් කාලගුණයේ බිලිගත් ජීවිත ගණන 20 දක්වා ඉහළට රෙදිගම නිවසකට ගලක් පෙරළි දෙදෙනෙකු මරුට කෑගල්ලේ පස් කන්දක් කඩා වැටි පිය පුතු අතුරුදන් පුලියා පිටියේ උපකාරක පන්ති ගිය පුතා සමග නිවසට යමින් සිටි පිය පුතු සැඩපහරට හසු වෙයි දේශික 10කට නායෑමේ අනතුරු ඇඟවීම 62000කට අධික පිරිසකට පීඩා පීඩාවට පත් වූවන්ට කඩිනමින් සහන අගමැති කියයි දෛනික කොවිඩ් ආසාදිතින් යලිත් 700 සීමාව ඉක්මවයි කොවිඩ් නීතිවලට එරෙහිව නව ශ්‍රීලන්තේ විරෝධතා මන්ත්‍රී පාටලීට එරෙහිව ඇමති මහින්දානන්ද CIDට එක් රටක් එක් නීතියක් ගැන අනුර පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් ප්‍රශ්න කරයි අගමැතිගේ සහයට ආණ්ඩු පක්ෂයේ පිරිසක් පිළිතුරු දෙයි උතුරා යන වැව් මත උතුරන කුරුල්ලන් දැන් දේශීය පුවා දිවයින්ට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මියගිය පුත්කලින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබෙනවා ආපදා හේතුවෙන් 62000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි වාර්තා වෙනවා දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් මියගිය පුත්කලින් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. කුරුණෑගල රිදිගම ප්‍රදේශයේ නිවසක් මතට ගල් පෙරලීමෙන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෑගල්ල පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. එම අවස්ථාවේදී අදාළ නිවස තුල මව පියා හා පුත්‍රයා සිට ඇති අතර මව දිවි බේරාගෙන තිබෙනවා. පියා සහ පුතු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. කුලියාපිටිය පරණගම විලපුල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පමණ පුත්කලෙක් ඊයේ දින උපකාරක පන්තියක සිටි තම පුතු කැටුව එමින් සිටියේදී පරණගම් ඔයේ සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව කුලියාපිටිය පොලිසිය විසින් සිදු කළ සොයා බැලීමකට අනුව අද අලුයම අදාළ පුත්කලයාගේ මෘතදේහය පාවෙමින් තිබියදී සොයා ගැනුණා. කෙසේ වෙතත් මේ වනතෙක් පවත්නා ජල තත්ත්වයේ හේතුවෙන් ඔහු සමග සැටපහරට හසුවනට ඇතැයි සැක කෙරෙන වයස වරුදු 11ක පමණ පුතු අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 17කට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර අද දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර උතුරු මැද වයඹ හා බස්නාහිර පළාත්වලට මිලිමීටර 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ. දිවයින පුරාම වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ පීඩන අවපාතයේ තවදුරටත් දිවයිනට ඈති දිවයිනේ සිට ඊසාන දිශාවෙන් ස්ථානගත වෙලා තියෙන්නේ. එතකොට මෙය ඉදිරි දින දෙක තුළ විශේෂයෙන්ම තමිල්නාඩු වෙරළබර තීරයට ඇතුළු වෙන ලක්ෂණ තමයි පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේකේ වක්‍ර බලපෑමින් හින්දා දිවයිනේ උතුරු උතුරු මැද ඊට අමතරව බස්නාහිර වගේ පළාත්වල සාමාන්‍ය මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. මධ්‍යම සබරගමු හුව වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 70 හයික්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවනුත් තියෙනවා. විශේෂයෙන්ම දීවරහා නායක ප්‍රජාවට අවධානය යොමු කරන්න කියන්නේ දිවයිනට ඊසාන දිශාවෙන් තියෙන ගැඹුරු මුහුදු තීරයක්. ඊට අමතරව උතුරු සහ කංකසන්තුරේ සිට පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවලත් කඩින් කඩ වැසි හෝ කිරුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි දැනට අපිට පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් මේ වැසි තත්ත්වය අපි හෙට දිනේ බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව මේ පද්ධතිය හෙට දිනෙන් පස්සේ තමයි ඉන්දියාවේ ගොඩබිම තුළට ගමන් කරන පෙනෙන්නේ. පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවර එළිය හා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඝන මීදුම් තත්වයක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා පැමිණි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
බොහෝ ගංගා ආශ්‍රිතව ඇති වූ ජල ගැලීම් වල අඩුවීමක් දක්නට ලැබෙන බව වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කළා. පසුගිය දිනවල දිවයිනේ ගංගා ද්‍රෝණී ගණනාවක පැවතුණු ගංවතුර තත්ත්වය මේ වන විට සමස්තයක් ලෙස බැස යන තත්ත්වයට පත් වී ඇති බව සඳහන් කරන්න කැමැති. කෙසේ නමුත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කයේ හරහා වැටි ඇති මල්ලතෝය ගංගා ද්‍රෝණී පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වර්ධනය වනු ඇති බවත් අද දින සවස් කාලය දක්වා මෙම වර්ධනය පහළ ප්‍රදේශවලට බලපවත්වනු ඇති බවත් සඳහන් කරන්න කැමැති. පවතින අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ මාර්ගයේ මතට විශාල ප්‍රමාණයේ මාර්ගසක් වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය පැය පහකට අධික කාලයක් ඇනහිර තිබුණා. දිස්ත්‍රික්ක 10ක් සඳහා මේ වන විට නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. බදුල්ල, කොළඹ, කලුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ, මහනුවර, නුවරඑළිය හා කුරුණෑගල දිස්ත්‍රික්කයන් සඳහා නායෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක්කයේ ප්‍රකාශයකට එරෙහිව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ පාට්ලි චම්පික රණවක්කයේ ප්‍රකාශයට එරෙහිව පැමිණිලා කොණු කිරීමටයි. ඉදිරියේදී අවශ්‍ය වුවොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතා පැවසුවේ. ශ්‍රී ලංකාවට නැනෝ යූරියා පොහොර ගෙන්වීමේදී බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ නැනෝ යූරියා නමින් හඳුන්වන එහි ලීටරයක් වෙන්නේ ඇත්ත ගාන වෙන්නේ ඩොලර් 6.41යි. මහින්දානන්ද මහත්තයයි ශෂේන්ද්‍ර මහත්තයයි බිල කීයද දාලා තියෙන්නේ? ලීටරයට ඩොලර් 25ක් වෙන්න දාලා තියෙනවා. නැනෝ යූරියා කෙලියෙන් විතර කොරකම් කරන ගාන කෝටි 800ක්. එයනුව මෙම ප්‍රකාශයෙන් තමා අගතියට පත් වූ බව පවසමින් අද දින මාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. පැමිණිල්ල සිදු කිරීමෙන් අනතුරුව අදහස් දැක් වූ අමාත්‍යවරයා පාච රණවක මන්ත්‍රීතුමා විසින් ගිය සිකුරාදා මාධ්‍ය හමුවක් තේලා කිව්වා කෘෂිකර්ම අමාත්‍යාංශය ඉන්දියාවෙන් යූරියා නැනෝ පොහොර ආනයනය කරලා තියෙනවා. මේ එක පොහොර ලීටර එකක් ඩොලර් 5යි. එකකින් ඩොලර් 20ක් වංචා කරලා තියෙනවා. මේකට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්දත් ශෂීන්ද්‍ර රාජපක්ෂත් වග කියන්න ඕනේ කියලා. අපි මුලින්ම පාච රණවක මන්ත්‍රීතුමාට කියන්න ඕනේ අපි ඉන්දියාවෙන් කිසිම යූරියා නැනෝ පොහොරක් ආනයනය කරලා නැහැ. අපි ගෙන්නන්නේ යූරියා නයිට්‍රජන් පොහොර. දෙනිසා අපි කිසිදු වංචාවකට සම්බන්ධ වෙලා නැහැ. මේ වෙලාවේ ගොවියන් වෙනුවෙන් අපි මේ තීන්දුව කරනවා. අද රසායනික පොහොර සමාගම් මැදිහත් වෙලා මේවට වියදම් කරනවා. මාධ්‍ය හමු තියෙනවා. මේවට නඩු දානවා. ඉතින් ඒ නිසා කියලා බොරු චෝදනා එල්ල කරනවා. ඒ නිසා මම පාච රණවක මන්ත්‍රීතුමාට කිව්වේ මහින්දානන්ද අලුත්ගමගේ මේකට සම්බන්ධයි කියලා. අබමල් රේණුවක සාක්ෂියක් තියෙනවා නම් ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒ ඕනෙම දඩුවමක් විඳින්න මම සූදානම්. හැබැයි ඒකට තොරතුරු දෙන්න බැරි වුණොත් පාච රණවක මන්ත්‍රීතුමාට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම කිව්වේ. අපි නැනෝ යූරියා ගේන්නේ නැහැ. අපි ගේන්නේ නැනෝ නයිට්‍රජන් පොහොරක්. ඒ අඩු ගානේ පාච රණවක මහත්තයා හරියට කොළ ටික කියවලා නැහැ. මෙරට දෛනික කොවිඩ් රෝගීන් 700 ඉක්මවා ඊයේ දිනේ වාර්තා වුණා. ඒ රෝගීන් 718 දෙනෙකු ලෙසයි. මේ අතර නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළේ නැත්නම් දෙසැම්බරේ රට වසා දැමීමට සිදු විය හැකි බවයි ළමාරුහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෛනික කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඒ රෝගීන් 718ක් ලෙසයි. දේශීයව හඳුනාගත් කොවිඩ් රෝගීන් 717 දෙනෙකු හා විදේශගතව සිට පැමිණි එක් පුද්ගලයෙකු ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 546653 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට දැන් සතියක පමණ කාලයක සිට නැවතත් කොරෝනා රෝගීන්ගේ වාර්තා වීම යම්කිසි ආකාරයකට වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊයේ දවස වෙන විට පෙර දිනවලට වඩා යම්කිසි තවත් වැඩිවීමක් අපිට දක්නට ලැබෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ රටේ ජනතාවගේ ඇසිරිය. මම හිතන්නේ ඔබ සෑම දිනම දකිනවා මගතොට ඒ වගේම විවේක ස්ථානවල සහ අනිකුත් ස්ථානවල ජනතාවගේ ගැවසීම
විසීම කොයි ආකාරයකද කියන එක පොදු ප්‍රවාහන සේවාවලත් ඒ වගේම අනිකුත් ස්ථානවලත් සෙනග රැස්වෙන ස්ථානවලත් ඉතාමත්ම වගකීමකින් තොරව ජනතාව කටයුතු කරන බව අපට පෙනී යනවා. ඉතින් මේ තත්ත්වයක් තුළ මේ රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යාම අපට නවත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රට පුරාම මේ කොරෝනා උවදුර තවදුරටත් පැතිරිලා දෙසැම්බර් මාසයේ වෙන විට නැවතවරක් මේ සංචාරන සීමාවලට ගිහිල්ලා රට වසා තැබීමේ තත්ත්වයකට පත් වීමේ අවදානමක් තියෙනවා. වගකීමෙන් යුතුව කටයුතු කරේ නැත්නම් මෙවැනි ඉරණමකට මුහුණ පෑම ජනතාවට ලැබෙන පීඩණය අධික වීම වැළැක්වීමට හැකියාවක් ලැබෙන එකක් නැහැ. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 17ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇතිපපයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,892ක් ලෙසයි. කොවිඩ් නීති වලට එරෙහිව අදත් නවසීලන්තයේ ජනතාව වීදි පැස උද්ඝෝෂණයක නිරත වුණා. ප්‍රංශයේද වයස අවුරුදු 65ට වඩා වැඩි අයට බූස්ටර් එන්නත ලබා දීමටයි සූදානම් වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. නවසීලන්තයේ කොවිඩ් මර්ධනය සඳහා දැඩි නීති අනුගමනය කළ රටක්. කොවිඩ් වසංගතයක් වීම වළක්වා ගැනීමට එමගින් හැකි වුණා. නමුත් බොහෝ නවසීලන්ත වැසියන් අවස්ථා කිහිපයකදීම රජයේ නීතිවලට එරෙහිව විරෝධය පළ කළා. ඊයේ සහ අදත් රජයේ කොවිඩ් නීති රීතිවලට විරෝධය පළ කිරීමට විශාල පිරිසක් එක්ව සිටියා. උද්ඝෝෂණයට එක් වූ සියලු දෙනාම මුහුණු ආවරණ නොමැතිව සිටීම විශේෂත්වයක්. ප්‍රංශයේ වයස අවුරුදු 65ට වැඩි අයට බූස්ටර් එන්නත අනිවාර්ය බව නිවේදනය කර තිබෙනවා. වැඩිහිටියන්ට අපිටශාලා සහ පොදු ස්ථානවලට ඇතුළු වීමට අවසර දෙන්නේ බූස්ටර් එන්නත ලබාගත් අයට පමණක් බවයි ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පවසා ඇත්තේ. පැය 24ක් තුළ ප්‍රංශයෙන් ආසාදිතීන් 12,000කට වැඩියෙන් වාර්තා වී තිබෙනවා. එය සැප්තැම්බර් මුල සිට වාර්තා වූ ඉහළම අගයයි. පවතින ආපදා තත්ත්වය පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. මීට සුළු මොහොතකට පෙර එම ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වුණා. මේ එෙහිදී අදහස් පළ කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා නායයම් සම්බන්ධ රතු නිවේදන නිකුත් කළ තියේදී ඉවත් වෙන්නේ නැති කණ්ඩායම් ඉන්නවා නම් ඉතාමත් පැහැදිලිවම අපි පොලිස්පතිතුමාටත් මේ සම්බන්ධ දැනුවත් කළා තියෙනවා. අවවාද පිළිගන්නේ නම් ඉවත් නොවන්නේ නම් දේශපතිවරුන්ට බලය පවරලා තියෙනවා. අතිකර ජනාධිපතිතුමා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කළා තියෙනවා. අනිවාර්යයෙන්ම පොලිසිය යොදවලා උසාවි මාර්ගයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා. ඒක අපිට ජාතික ආරක්ෂාව අනුව කරන්න සිදු වෙනවා. මොකද මහජන ආරක්ෂාව වුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලබා දීම අපේ වගකීම. ඒ අනුව අපිට වුණා ඉවත් කිරීමට සිදු වෙනවා. ලබා දිය යුතු හානි පූර්ණ සිදු කිරීම නිවාස සඳහා ලාභ හානි සඳහා ලබා දීම ඉලිමනුව ලබා දීම මූලික ගෙවීම් සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීම යන කටයුතු ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙතින් ඉදිරියේ දිසාපතිවරණ ලබා දීමට දැනටමත් කටයුතු කරගෙන යනවා. අයවත් කලගුණ තත්ත්වේ නිසා පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට අවශ්‍ය සහන දෙන්න රජය කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මේ කටයුතු සඳහා ඔබ තමුන්නාන්සේලාගේ සහයත් බලාපොරොත්තු වෙනවා. අයවත් කලගුණේ නිසා ජීවිත හානි පවුල්වලට ශෝකේ පළ කරන්නත් මම මේ අවස්ථාවක් කරගන්නවා. පීඩාවට පත් වුවන්ට සහන සැලසීම පිළිබඳ අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය කරුචමල් රාජපක්ෂ මහත්මයා විසින් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවක් ප්‍රකාශ කරන්නට ඕන. එක් රටක් එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය පත් කළ ආකාරය අද අනුර කුමාර දිසානායක මහතා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළා. එෙහිදී අගමැතිවරයා පිළිතුරු ලබා දුන් අවස්ථාවේ ඊට සභානායකවරයා සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ සහයද හිමි වුණා. නව විවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විසින් විවස්ථා කෙටුම්පත් කමිටුවක් පත් කරන ලබ තිබේදී නව විවස්ථා කෙටුම්පතක් කෙටුම්පත් කරනු ලැබ හෝ කෙරමින් තිබියදී රටක් එක නීතියක් යන සංකල්පයට අදාළව නීති කෙටුම්පතක් සකස් වී තිබියදී එක් රටක් හෝ එක් නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරනු ලැබීමට හේතුව කවරේද? එම කාර්යසාධක බලකායේ සභාපතිවරයා සහ සාමාජිකයා පත් කිරීමේදී කවර නිර්ණායකයන් සැලකිල්ලට ගනු ලැබුවේද? සෞභාග්‍යයෙන් තුලින් රටට සුණු අවස්ථාවක් සකස් කරන බවට අපි ජනතාවට පුරුන්දුවල් ලබා දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදම්පත් කිරීම සඳහා මාත් මණ්ඩලයේ අනුමැතිය පද්දී අප රජයේ විසින් ජනාධිපති නීතිඥ රමේෂ් සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. මේ වසර අවසන් වන විටේ ව්‍යවස්ථාවක ඉදම්පත් සකස් කොට නිම කිරීමට මේ කමිටුවට අපේක්ෂා කරන බවත් දැනට එම කටයුතු අවසන් අධිරියේ පවතින බවත් අධිකරණ අමාත්‍යාංශය අප වෙත දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්
සම්බන්ධයෙන් අදහස් මතවාදයන් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ශ්‍රී ලංකාවට ආවේනික වූ සංකල්පමය නීති රාමුවක් සකස් කිරීම පිළිබඳව යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීම සඳහා මම ඔබතුමාගෙන් ඇහුවා මේ අධිකරණ අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ කෙටුම් පතක් සකස් කර තිබෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ මම ඇහුවා එම කාර්යසාධක බලකාය සභාපතිවරයා සහ කාර්යම අනිත් සමාජිකයන් පත් කිරීමේදී කවර නිර්ණායකද සැලකිල්ලට ගත්තේ කියලා. අධිකරු ජනාධිපතිතුමාට තිබෙන බලතල 90 කාර්යසාධක බලකායන් පත් කර කිරීමට තිබෙන බලතල යටතේ මේ ඉටු කර තිබෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යතුමා කිව්වා. නිර්දේශයන්ව යම්කිසි යෝජනා එනම නම් අධිකාර අමාත්‍යතුමාට සාකච්ඡා කළා තමයි නිර්දේශයන් ක්‍රියාත්මක කරන ඕනෑම කාර්යක සාමාජික බලකාය ජනාධිපතිතුමා පත් කරාම සිදුවෙන්නේ. මට අගමැතිතුමත් සභානායකතුමත් එක විට අසරණ භාවයට පත් වෙච්ච ස්වභාවයක් මට පේනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාට බලය තියෙනවා තමයි මොකක් හරි කාර්යසාධක බලකාය පත් කරන්න. හැබැයි එතුමත් ඒ අය පත් කරන සමාජිකයන් පිළිබඳ යම් ඇගෙයිමක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔබතුමා ගැසට් එක දකින්න ඔබතුමායි මන් දකින්නේ ඔබතුමා අගමැති මම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී නෑ ඔබ ඊයරයත් එකක් තියෙනවා දැක්කද අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අපි දකින්නේ නෑ නෑ අගමැතිතුමා දකින්න වෙලාවටම නම් අගමැතිවරයා දකින්න වෙලාවට නම් පොදුපුර වැසිනුත් දකින්නේ එතන ඉඳගෙන ඉන්නේ අනුර මම මේ ඔව් මම වේලාසෙදිම දකින්නවා ඒක මේ කාර්යසාධක බලකායට පුද්ගලයන් පත් කළේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි එඳ එතුමා තමයි ඒ සුසුකම් එතුමාට අනුව තමයි ඒ පත් කළ තියෙන්නේ නමුත් යහපාලන රජේ කාලේ ඔබතුමා ජාතික විධායක සභාවට පත් කළා දූෂණ මර්ධන ඒකේර පත් කළා එතකොට ඔබතුමාගේ සුසුකම් ගැන අපි කවුරුත් ඇහුවේ නැහැ ඉතින් ඒක නිසා ඔබතුමා අරලිය ගහ මන්ත්‍රී ඉඳන් දේශපාලකයන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ඔබතුමාට කැමති චෝදනා ඉදිරිපත් කළා එතකොට ඒ කොමිටෝ වලට පත් කළ ඔබතුමාගේ සුසුකම් ගැන අපි ඇහුවේ නැහැ නේ ඒකෙන්ද මේ සුසුකම් කරන්න අහන්න නැතුව ජනාධිපතිතුමාට ඒ කර්තව්‍ය කරන්න දෙන්න අපේ රටේ නීති හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ওই විදිහට මඤ්ඤං කිලිනවන රටට මොකක් වෙයිද දූෂණ විරෝධී කමිටුවක හෝ මේ ලේකම් කාර්යාලයට හෝ පැමිණිලි කිරීමට හෝ පරීක්ෂණ කිරීමට හෝ මට බලයක් තිබුණා නම් මෙතන අද බොහෝ දිනෙක නැහැ මම වගකීමෙන් කියන්නේ යුග දනාවේ බලාගාරයේ 140ක කොටස් ඇමරිකානු නිව් ෆෝටර්ස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත්ද ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 38/90 මේ අග්‍රාමාත්‍යතුමාගෙන් මාසේ පළවෙනි බදා දාන ප්‍රශ්නට පිළිතුරු දෙන්න ඕන අගමැතිතුමා. පිළිතුරු දුන්නයින් පස්සේ වැඩිදුර පැහැදිලි කිරීමක් තමයි අමැතිතුමාට කරන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ලෑස්තියි. මම නෑ ස්ථාවර නියෝග අනු අගමැතිතුමා උත්තර දෙන්න ඕන. ස්ථාවර නියෝග අනු අර කතානායකතුමනේ අගමැතිතුමා අගමැතිතුමා ප්‍රකාශ කළා අගමැතිතුමා වෙනුවෙන් පිළිතුරු දෙනවා කියලා. අදාල ඉන්න ඉන්න ඔහෙලා ඔහෙලා ඔහම කතා කරන්නේ ඔහෙලා ඔහෙලා මේ පැත්තේ ඉන්නකොට මේ අගමැතිතුමාත් නැගිටලා පොඩ ඉන්න සම්ප්‍රදාය ලබාදී වෙලාවකට අලි ඇතුන් සමහර විට ගොවි උද්ඝෝෂණ තවත් විටක ඇවිදින මන්තිරෝ දැන්නම් ඇතිවෙන වර්ෂාව ලැබෙනවලු වැව් පිරී ඉතිරි ගිහින් අපේ පොළොන්නරුව දිස්ත්‍රික් වාර්තාකරු උපුල් ශාන්ත අද අපට කුරුල්ලන් ගැන අපූර්ව දර්ශන පෙළක් ලබා දුන්නා මේ දිනවල පොළොන්නරුව සංචාරයට ලස්සනම කාලයක්. නමුත් අවාසනාවකට අපට රට පුරා සංචාරය කරන්න අවසර නැහැ. ඒ කොවිඩ් වසංගතයේ තත්ත්වේ නිසා. මේ දිනවල පොළොන්නරුවේ වැව් පිරී ඉතිරි ගොස් තිබෙනවා. විශේෂයෙන් නොකඩවා හැදැහැලෙන වර්ෂාව ඊට හේතුවයි. පිරී ඉතිරි ගිය වැව් මත රෑන් පිටින් කුරුල්ලන් දක්නට ලැබෙනවා. මේසා විශාල කුරුළු රැන් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි අප වාර්තාකරු පවසන්නේ. දියකවුන් ලක්ෂ ගණනින් මසුන් දඩයමේ යෙදෙන අයුරු උපුල් ශාන්තගේ කැමරාවේ සටහන් වුණා.
දැන් ක්‍රීඩා පුවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සෙව්කොන් පාපන්දු තනගාවලිය ඊයේ ආරම්භ වුණා පළමු තනගයේ පැවතියේ ශ්‍රී ලංකාව සහ මාලදිව වෙන අතරයි ඒ ජය පරාජයෙන් තොරව නිමාවටපත් වුණා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ සමාරම්භය ඊයේ දින මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහීම් මොහමඩ් සොලි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඊට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගී වුණා. සමාරම්භයෙන් අනතුරුව ප්‍රථම තරගයේ ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින තරග බිමට පිවිසියා. පළමු අර්ධයේදී ක්‍රියාත්මක වූ මාලදිවයින මිනිත්තු 45 නිමා වෙද්දී ගෝල 3ක් ලබා සිටියේ තරග ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වාලමින්. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී මාලදිවයිනේ බලාපොරොත්තු සුනු විසුණු කළ ශ්‍රී ලංකාව ගෝල 4ක් රැස් කළා. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක වසීම් රාසික් ගෝල 4ම වාර්තා කළ අතර ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසද මෙය ඉතිහාසගත වනවා. මාලදිවයින දෙවන අර්ධයේදී තවත් එක් ගෝලයක් වාර්තා කළා. ඒ අනුව ගෝල 4ට 4ක් ලෙස තරගය නිමා වුණේ ජය පරාජයෙන් තොරවයි. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.